අයිබෝන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා 225 අපේ සකච්ඡාවට අපි යොමු වෙන්නයි සූදානම් වෙන්නේ රටකට බලාපොරොත්තුවක් තියෙනවා රටේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂ මේ නියෝජිතයන් හරි විදිහට හරි තැනට අපිව අරගෙන ආවි කියන බලාපොරොත්තුව තියාගෙන ජනතාව විසින් ජනතාව පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක වැදගත් වගකීම ඉෂ්ට කරන්න 225ට ගැළපෙනව කෙනෙක් තෝරගෙන යන හරි මගත් එක තමයි අපි මේකත් වෙලා ඉන්නේ අපි සූදානම් වෙන්නේ අද දවසේ සුපුරුදු විදිහට 225 ඇතුළට යන බලාපොරොත්තුවක් තියෙන තමන්ගේ ප්‍රතිපත්ති තීන්දුව තීරණ සම්බන්ධයෙන් කතා කරන්න ඒ අයට ජනතාවට හරි බලාපොරොත්තුවක් අරගෙන ඉන්න සූදානම් වෙන තවත් මේ නියෝජිතෙක් සමග කතා බහ කරන්න අපි ආරාධනා කළේ එක්සත් ජාතික සම්දානයේ නියෝජනය කරමින් ගාල දිස්ත්‍රික්කයෙන් මොහොමඩ් ශබ්රීන් මහත්මයාට අයිබෝවන් සුබදසන අයිබෝවන් හොඳයි එතකොට මේ කතාව ඇතුලේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මොකද පක්ෂයේ පිළිබඳව හඳුන්වා දීමකින්ම අපිට මේ කතාව ආරම්භ කරත් හොඳයි කියලා හිතුණා එක්සත් ජාතික සම්දානය සමබර දේශපාලනයක් කියලා කතා කරනවා ඔව් ඇත්ත වශයෙන්ම බොහොම ස්තුතියි මේ ආරාධනා කිරීම පිළිබඳව එක්සත් ජාතික සම්දානය කියලා කියන්නේ අපි සාරි සමබරව තුලාවක් කියලා කියන්නේ ඒ කියන්නේ සිංහල මුස්ලිම් දෙමළ ඒ ජනකොටස් තුනකින්ම සමන්විත කොට්ටාෂයක් සැදී එකතු වෙච්ච පක්ෂයක් තමයි එක්සත් ජාතික සන්ධානය කියලා කියන්නේ. ඒකින් මම ගාල්ල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් නායක වශයෙන් මම මේ අවස්ථාවේදී තරඟ වදිනවා. කොහොමද මැතිවරණ ප්‍රචාරණ කටයුතු? ඉතාමත් උණුසුම්ව කරගෙන යනවා. අපි ග්‍රවුන්ඩ් වර්ක් කලික් කරගෙන යනකොට එතනදී අපි දැක්කා මේ මිනිසුන්ගේ තියෙන හඬ, ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවයන්, ඒගොල්ලන්ගේ මූණ දැක්ක මූණ විදිච්ච ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න කොහොමද අපි ඒ විසඳන්න ඕනේ කියන එක ඒ ඔක්කොම අපි එකතු කරගෙන පොඩි බැඳගෙන ඉන්නවා අපි කොහොමද ඒගොල්ලන්ට ඒ දේවල් කරගෙන කරලා දෙන්නේ කියන එක. ඉතිහාසගත දේශපාලනයත් එක්ක කල්පනා කරනකොට ප්‍රශ්න ගොඩක් තිබුණා. අද අපි මේ කතා කරන තප්පරය ඇතුළේත් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා කියලා අතුරට ගිහිල්ලා එයාගේ ජීවිතවල විසඳුම් හොයාගත්ත දේශපාලන චරිත අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි කැමති පක්ෂයක් විදිහට දැනගන්න හිතාගෙන ඉන්න ප්‍රශ්න මොනවද හොයාගෙන තියෙන ප්‍රශ්න මොනවද එකට විසඳුම් කොයි විදිහට හොයන්න බලාපොරොත්තුවක් තියෙනවද අපිට ඕනේ විසඳුම් අපිට තව ප්‍රශ්න ඕන නැහැ ජනතාව විදිහට නියෝජිතයන් විදිහට කොහොමද මුලින්ම අපි කිව යුත්තේ අපේ පක්ෂෙන් අපි මේක ආණ්ඩුව කරගෙන යන ප්‍රතිපත්තීන් හොඳ ක්‍රියාවල් වලට අපි කිසි දෙයක්ම කුල් හෙලන්න කැමති නැහැ ඇයිද කියලා කියනවා නම් අපි ඒගොල්ලන් කරගෙන යන හොඳ ක්‍රියාවන් වලට හොඳයි කියමින් වැරදි වැඩවල් වලට වැරදි කියමින් ඒකට අපි හැබැයි ඒ වැරදි කියමින් ඒකට දෙන සොලූෂන් එකක් අපි සොලූෂන් බේස් එකක් තමයි අපි කරන්න කැමති. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ දැන් මේ තියෙන ඉදිරියදා ප්‍රශ්නවලදී අපි දැක්ක ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒක මගේ දිස්ත්‍රික්කයේ වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගත්තොත් ප්‍රධාන ප්‍රශ්නේ තමයි ওই ගින්ගඟ ව්‍යාපෘතිය. රජයන් කීපයකින්ම ඒකට මේ කරුණු දත්ත එකතු කරගෙන තියෙනවා නමුත් ඒකට ක්‍රියාවක් කරලා නැහැ. ඒකින් තමයි ඔය ගම් වතුරේක ඉන්නේ. ඒ ගම් වතුර ආවම වෙන හානිය අපිට කියා නිම කළ හැකි කරන්න බෑ. ඇයි? ඒ මිනිසුන්ගේ කඳුළු අපිට තේරෙනවා මොන වගේ දුක්ඛිත තත්ත්වයකද ඒගොල්ලන් ඉන්නේ කියන එක. ඊළඟ එක තමයි ඔය දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයේ මත්සේ ඒ ලැබෙන ප්‍රොඩක්ෂන් එක අපි කොහොමද ඊළඟ මේ සිටි එකට යවන්නේ කියන එකට ඒගොල්ලන්ට මධ්‍යස්ථානයක් නැහැ. ඒ මධ්‍යස්ථානේ අපි අනිවාර්යෙන් ක්‍රියා කර බූස ඒරියා එකේ අපි අනිවාර්යෙන් හදන්න ඕනේ. ඒ දෙක තුන තමයි දැන් ඒගොල්ලන්ගේ දැන් අපි ගාල්ල ගත්තොත් කුඩක් තේ කර්මාන්ත, මැණික් කර්මාන්ත. ඊට පස්සේ ගත්තොත් වෙස්මූණු කර්මාන්තෙත් කොහු කර්මාන්ත. ඒ වගේ කර්මාන්ත ගොඩාක් රාශියක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඒ දේවල් වලට ගන්න අමුද්‍රව්‍ය ඒ නිමි ප්‍රඩක්ස් කොහමද අපි ගෙනහිල්ල වෙන වෙළඳපොළට යවන්නේ ඒකට හරියන මාර්ගයක් අපි සලසලා තියනවද ඒ ඔක්කොම අපි කතා කරන්න ඕනේ කතා කරලා ඒවට සොලූෂන් එකක් දෙන්න ඕනේ ඒ වගේ ගත්තොත් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙන දිස්ත්‍රික්කයක් තමයි මට හම්බෙලා තියෙන්නේ ඒක හරිම චැලෙන්ජ් ෆුල් හැබැයි මම හරි ආසාවෙන් ඒකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි හැම වෙලාවෙම මේ ගැටලුවක් ආවට පස්සේ තමයි ඒකට විසඳුම් හොයන්න පටන් ගන්නෙ හැබැයි මේ ගැටලුවට පෙර සූදානම් වෙන්න මෙහෙම දෙයක් ඇති වෙන්න පුළුවන් කියලා හිතන එකක් එහෙම නැත්තම් ගැටලුවෙන් පස්සේ කොහොමද ඒ තියෙන විසඳුමක් හොයන්නේ ඔන්න ඔය වගේ දේවල් අපි හිතන ප්‍රමාණය හරි අඩුයි ඒ නිසා එහෙම හිතපු නැති නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලාත් බොහෝ වෙලාවට හිතන දෙයක් ඒ නිසා ඔබ සහ ඔබ ඇතුළු සමස්තය ඇතුළේ ප්‍රශ්නේ හොයාගෙන තියෙනවා ප්‍රශ්න ඇති වෙන්න කලින් විසඳුමක් තියෙනවා බලගෙ.
මේක පොඩක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. ඒක අපි විද්වත් වශයෙන් කියන උගත් සමාජයක් වශයෙන් අපි මේ ලංකාවට දේශපාලනයට පැමිණෙන්නට කලින් අපි කරපු අපේ රැකියාවන් අපේ එක්ස්පීරියන්ස් එක අපි මුණ ගැහිච්ච ජීවිතයේ දිනදා මුණ ගැහිච්ච පුද්ගලයන්ගෙන් ලැබිච්ච නොලෙජ් එක ඒ වගේම අපි කරපු කරගෙන යන බිස්නස් වලින් අපිට ලැබිච්ච නොලෙජ් එක ඒ ඔක්කොම එකතු කරගෙන ඒක ලොකු සුසංයෝගයක් ඒ එකතු කරගෙන තමයි අපි මේ නොලෙජ් බේස් එකට හැදිලා තින්නේ ඒ වගේම ගත්තොත් දැන් අපේ ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් තමයි නැෂනල් එනර්ජි සිකියුරිටි එක දැන් ඒකට අපි නැති නිසා තමයි අපි දැක්ක කලින් අවුරුදු වල අපි මෝන පාපු ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්නේ පෝලිංස් ඒ පෝලිං වලට අපි කොහොමද සොලියුෂන් දෙන්නේ කියන එක මට හොඳ ආකාරව මාට කියලා දෙන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා ඒක දීර්ඝ වශයෙන් කතා කරන්න වෙනවා පොඩ්ඩක් ගත්තොත් අපේ තියෙන රිෆයිනරි එක ඔයිල් රිෆයිනරි එක ප්‍රමාණවත් නැහැ ඒ ප්‍රමාණවත් කරන්නට අපිට හොඳ 70 අක්කර 75ක වපසරියකුත් තියෙනවා නමුත් ඒක කරන්න ආයෝජකයෙක් නැහැ ඒක කරන්න ආයෝජකයෙක් ලබා ගන්න නම් අපේ මේක වෙනස් වෙන්න ඕනේ මේක මේ සාම්ප්‍රදායික දේශපාලනේ නිවත් වෙන්න ඕනේ කියලා ඔබේ පක්ෂය සහ ඔබ සමස්තය කියන කතාවකුත් තියෙනවා. එතකොට කොහොමද මේ වෙනස වෙන්න ඕනේ? මොකක්ද මේ රාමුවෙන් පිටතට යන්න ඕනේ? මේ එහෙම නැත්නම් ආපහු හොඳම රාමුවකට මේක ගොඩ නැගෙන්න ඕනේ, හැඩ ගැහෙන්න ඕනේ කියලා. මේක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමුකෝ. සාම්ප්‍රදායික දේශපාලනේ ඇත්ත කතා කරගෙන යමු. අපි උදාහරණයක් ගත්තොත් 1977 රනිල් මහත්තයාට කවුරු ඡන්දෙ දුන්නේ නැත්නම් අද ජනාධිපති කෙනෙක් කලින් හිටින්නේ නැහැ. ඒ වගේ තමයි UMP එකේ ගොඩක් GR ජයවර්ධන, ලලිත ඇතුළත් මෝදලි, ඒ වගේ ගොඩක් ජයන්ට්ස්ලා මේ පොලිටික්ස් වල හැදිලා තින්නේ ඒගොල්ලන් අලුතෙන් ඡන්දෙට ගියපු නිසා. ඒ වගේ තමයි අපිත් අපි එක්ස්පීරියන්ස් එකක් අරගෙන තමයි ඇවිල්ලා තින්නේ මෙතනට. ඒක ඔක්කොම එකතු කරගත්තට පස්සේ තමයි ඒකෙන් ලබාගත්තු දැනුම ඒ එක්ස්පීරියන්ස් එක අපි කොහොමද මහ ජනතාවට මේක ෆ්‍රේම් වර්ක් එකක් ඇතුළත ඉඳගෙන අපිට බෑ එක් එක්කෙනා මතෙන් මගේ මතේ තව කෙනෙක්ගේ මතේ දෙකකට මේ රට ගෙනියන්නට අපි පුළුවන් වෙන්න ඕනේ ඔක්කොම සියලු දෙනාම අපේ පක්ෂේ සියලු දෙනාම එකට ඇවිල්ලා ඒ වගේම තමයි විපක්ෂය වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන් අපි ඔක්කොම එක ෆ්‍රේම් එකකට එන්න පුළුවන් නම් ඒක තමයි අපේ දිනුම ෆස්ට් ඒකින් තමයි අපිට ඊළඟ පරම්පරාවට අපේ පරම්පරාවට අපේ මේ ප්ලෑනින්ග්ස් ඔක්කොම ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. ඒ ප්ලෑනින්ග්ස් ඉම්ප්ලිමන්ට් කරන්න අද අපි පටන් අරන් තියෙන්නේ ඒ ප්ලෑනින්ග්ස් කොහොමද කරන්නේ කියන එක. අපි දැන් සිංගප්පූරුව ගත්තොත් ඉතින් සිංගප්පූරුව ඔල්රෙඩි ප්ලෑන් කරලා ඒගොල්ලන්ගේ ෆ්‍රේම්වර්ක් එක හදලා ඉවරයි. නමුත් අපේ රටේ මේ ෆ්‍රේම්වර්ක් එක හදා ගන්නට නම් අපි වගේ කට්ටිය එකතු වෙන්න ඕනේ කියන එක තමයි අපේ මතය. පක්ෂයක් වශයෙන් ගත්තොත් අපේ පක්ෂේ මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල අපි කවදාකවත් අපිට ඒකට අකුල් කෙලන්න යන්න කැමති නැහැ. නමුත් වැරද්දක් කරනවා නම් ඒ වැරද්දට අපි වැරද්ද කියමින් සොලියුෂන් එකක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ දිනුම. ඒකට හේතුව තමයි end of the day ඒකින් ලැබෙන ප්‍රතිලාභ මිනිස්සුන්ට direct එහෙම නැත්නම් ඉන්ඩිරෙක් ඒක ලැබෙනවා නම් අපි සතුටු වෙන්න පුළුවන්. අපි කළ හැකි අපි කර යුතුයි කියන මතය නෙමෙයි අපි ඉන්නේ. වක්‍රාකාරව මිනිසුන්ට ලැබෙනවා නම් ඒක දැන් මම ඊයේ ප්‍රෝග්‍රෑම් එකක් කරා වෙන නාලිකාවක ඒකෙදිත් NPP එකේ හිටපු മന്ത്രി කෙනෙක් මගෙන් මට කිව්වේ ඔව් ඔයාගේ තියෙන අයිඩියාස් අපිට ගන්න කැමති අපි ඊළඟ සැරේදී කතා කරන්න කැමති. මම කිව්වා මම නම් ඒ මම ඒ අවස්ථාවන් ලබා දුන්නොත් මම ඒක ලබා දෙනවා. මොකද අපේ පක්ෂයේ කවදාකවත් මේ දේවල් අපි තියාගෙන කරන්න ඕනේ කියන මතේ නැහැ. කවුරු කරත් end of the day ඒකේ වක්‍රාකාරව හෝ ඔයා කිව්ව වගේ ඉන්ඩිරෙක් යනවා නම් අපි ඒක තමයි සතුට. ඒ සතුට නිර්මාණය කරලා දෙන මිනිස්සුන්ට අවශ්‍ය කරන සතුට තමයි හැමදාම නිර්මාණය වෙන්නට ඕන රටක් ඔස්සේ වුණත් අපි බලාපොරොත්තු වෙන ඔය කියන කාරණේ හොඳ සංවර්ධිත රටක් අපි නිර්මාණය වෙනවා නම් ඔබේ දිස්ත්‍රික්කයේ පැත්තට යමු අපි ගාල්ලට යනකොට ගාල්ල කියලා කියන්නේම මේ පින් බිමක්
මට හිතන කාරණාව ඇතුලේ ගාල්ල තුල සංචාරක ආකර්ෂණයන් ඒ වගේම එතනින් එහාට දීවර කර්මාන්තය ඇතුලේ මේ මුහුදුබඩ ප්‍රදේශය ආශ්‍රිතව හැදිලා තියෙන දේවල් මේ හැම දෙයක්ම එකට එකතු වෙච්ච තැනක් විදියට හඳුනා දෙන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාව පැත්ත ගත්තත් එහෙමයි ක්‍රීඩාව පැත්තෙන් ඔය ඇතුළු මේ බොහෝ වෙලාවට මේ හැම දෙයක්මත් එක්ක ගාල්ල ඇතුලේ හිර වෙලා කොටු වෙලා ඉන්න ජනතාවට සහනයක් දෙන්න පුළුවන්කම තැනක් තියෙනවා එහෙම නැත්නම් මේ ඩොලර් ප්‍රශ්නයේ විසඳුමක් මේ එකතු කරන්න පුළුවන්ද ඔබේ පක්ෂය ඇතුලෙන් මේකට විසඳුමක් හොයාගෙන තියනවද මොන වගේ සංවර්ධිත ඉලක්කද ගාල්ලට දෙන්න සූදානම්ක් තියෙනවද ඉතාමත් හොඳ ප්‍රශ්නයක් යනනි හේතුව මොකද නම් මමත් හෝටෙල් ෆීල්ඩ් එකේ සම්බන්ධව කන්සල්ටන්ට් කෙනෙක් ඒ කියන්නේ මම හෝටෙල් එකක් කොහොමද හදන්න ඕනේ ඒ කොයි ආකාරයෙන්ද හදන්න ඕනේ ඒ කොයි ආකාරයේ ප්‍රොඩක්ට්ස් දෙයකට දාන්න ඕනේ ඒක කොහොමද මාකට් කරන්න ඕනේ මං ඒ ආකාරව සියලුම දේවල් හදාරලා මම පිටරට ජීවත් වෙන කාලේ ඒ ඔක්කොම කරලා ඒකේ එක්ස්පීරියන්ස් එක අරගෙන තමයි මම ඉන්නේ මම දැන් මේ ලංකාවේ හෝටෙල් ශිෂ්ටයේ ගත්තොත් 95% ප්‍රිඩොමිනන්ට්ලි මම ඩොමිනේට් කරනවා මේ මාකට් එක කොච්චර අතුරට ඒගොල්ලන්ගේ තියෙන ඒ තියෙන ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන් ඒකේ කන්සල්ටන් සර්විස් එක ඒක නිසා මට හොඳ ආකාරයම හොඳ කන්ටැක්ට්ස් ඔක්කොම තියෙනවා මේ හෝටෙල් ශිෂ්ටයේ සම්බන්ධ ඉන්න සියලු දෙනාට ඒගොල්ලන් එක්ක මම කතා කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද ඒගොල්ලන්ට ලැබෙන යුතු සහන මොනවද ලැබෙන්න ඕනේ කියන මේ ගවර්න්මන්ට් එකේ ගවර්න්මන්ට් එකෙන් ඇති කළ යුතු අනිත් ක්‍රියාමාර්ගයන් වක්‍රාකාරව की देनेट मे वगे जोब रखिया अवस्था लभ्यनवद की गोल्लां कथा करगेन तीन अभी ये संबंध दिगिन दिगट मे गोल्लां कथा करगेन आनकोट अपीट हंगिच देतमाई वकीन वगे मे लंका सितियम गो इतनी तवक लघु विशाल प्रमाणे मुतुअटमाई मे गा लखीन अपट डिरेक्ट लंका विट अपट गेन्न पुलवान डोलर प्रमाण इताम इहलाय දැන් අපි හිතමුකෝ ඊළඟ අවුරුද්දේ අපි එක්ස්පෙක්ටින් අපි ඩොලර් බිලියනයක් මාසයකට දැන් අපිට හම්බ වෙනවා නම් 550 ඩොලර් මිලියන අපි ඊළඟ අවුරුද්දේ අපි ඩොලර් මිලියනයකට බිලියනයකට යන්න ඕන නම් ගාල්ලෙන් පටන් ගන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ ඉතාමත් සෑහෙන විශාල ප්‍රමාණයකට පොඩි පොඩි හෝටෙල් ශේෂ්ත්‍රයන් හැදිලා තියෙනවා ඒකේ ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් හයි වෙන්නට අපිට පුළුවන් ගවර්න්මන්ට් එකෙන් අපිට ප්‍රෝග්‍රෑම්ස් හදන්න. ඒ වගේම තමයි හැම කෙනාම හරි ආසයි තමන්ගේ ප්‍රොපර්ටි එක විලා එකක් කරලා පිටරටකට විකුණන්න. විකුණන්න කියන්නේ ඒකට මේ රෙන්ට් කරන්න. නමුත් ඒක හරියාකාරව කරනවද? ඒක කොහොමද කරන්නේ? ඒකට කරන විය යුතු දේවල් මොනවද? අඩංගු කළ යුතු දේවල් මොනවද? අඩංගු නොකළ යුතු දේවල් මොනවද? ඒ වගේම තමයි මේ සංචාරයේ මේ ඒරියා එකේ ඉන්න කට්ටියට ප්‍රොටෙක්ෂන් එක පොලිසියෙන් හෝ වෙන්න පුළුවන් එක එක ආයතන වලින් වෙන්න පුළුවන් ලබා දෙන සේවාවන් අපි කාර්යක්ෂම කළ යුතුයි. ඒකට හේතුවක් තමයි තව හේතුවක් තමයි දැන් ලංකාවේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව තමයි ගවර්න්මන්ට් එක ගත්තොත් ගවර්න්මන්ට් එකෙන් ඒ ඔෆිසර්ස්ලා ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලාට දෙන්න ඕනේ ඉන්ස්පෙක්ෂන් මොඩල් එකක්. ඒකට ඒගොල්ලන්ට මොනවා හරි වැඩක් දුන්නට පස්සේ ඒක උඩ ඉන්න මිනිස්සයා ඒක බලලා ඒක කරාද ඒක කළ යුතු විදිහටද ඒක කරේ කියන එක බලන්නේ නැතුව හිටියනම් ඒ ගයිඩ්ලයින්ස් එකක් නැත්තම් වෙන්නේ අපි ගියා මොකක් හරි වැඩකට කරගන්න ගියාට පස්සේ අපි බලන් ඉන්නවා පැය 6ක් 7ක් 3ක් එහෙම නැත්නම් අද එන්න හෙට එන්න. එහෙම කරන්න බෑ. ඒක කාර්යක්ෂම කරන්න ඕනේ. එතනින් තමයි අපි සංවර්ධනේ පටන් ගන්න. ලංකාවේ සංවර්ධනේ පටන් ගන්න ඕනේ මේ ගවර්න්මන්ට් කට්ටියගේ. ගවර්න්මන්ට් සර්වන්ට්ලා තමයි මුලින් සංවර්ධනේ. ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් ටුවර්ඩ්ස් ටු ද ක්ලයන්ට්ස් ලට කස්ටමර්ස් ලට කොහොමද ඒගොල්ලන් ඒක සබා ලබා දෙන්නේ කියන එක කරලා ඒ ගමන් මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල මම ඉතාමත් අගෙනවා ඩිජිටලයිසේෂන් එක තියෙන එක කරන එකකින් අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් ඊසිලි මොනවා හරි දැන් ඔයාගේ බර්ත් සර්ටිෆිකට් එක නැති වුණයි කියන්නේ එහෙම නැත්නම් විදේශිකයෙක්ගේ මොකක් හරි සම්බන්ධ වීසා සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් අවශ්‍යයි කියන්නේ ඒගොල්ලන්ට ඔන්ලයින් ලොග් වෙලා ඒගොල්ලන්ගේ අවශ්‍ය වැඩ කටයුතු කරගන්න පුළුවන් නම් ඒගොල්ලන් කැමති තවත් මේ ලංකාවේ ඉන්නට ඒකින් වෙන්නේ වක්‍රාකාරව අපේ ඉන්කම් එක වැඩි වෙනවා. ඒ වගේ කරුණු සාධක ගොඩක් තියෙනවා මේ ගාල්ල දිස්ත්‍රික්කෙන් අපිට කළ හැකි මොනවද කියනවා නම් අපේ ලංකාවට. හොඳයි ගාල්ල ජනතාවට වගකීමක් තියෙනවා. කොයි විදිහටද තමන්ගේ නියෝජිත 225 අතුරට අරගෙන යන්නේ කියලා. ඒ නිසා ඒ 225 අතුරට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ව තමයි අදෝස්සේදී අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ. එක්සත් ජාතික සන්ධානයේ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කේ අංක 1න් තරඟ වදින මොහොමඩ් ශම්ප්‍රින් මහත්මයා පිටත එකතු වෙලා ඉන්නේ. දැන් ප්‍රශ්න පිළිබඳව කතා කරා. ලංකාව ඇතුලේ ආර්ථිකමය ප්‍රශ්න තියෙනවා, සමාජීය ප්‍රශ්න තියෙනවා, සංස්කෘතික ප්‍රශ්න තියෙනවා. ඔය හැමදේම ගැන කල්පනා
කල්පනා කරනකොට මේ ලංකාව කියලා කියන්නේ බහු සංස්කෘතික රටක්. ඒ වගේම සහෝදර ආගම් සමග බොහොම සාමයෙන් සමගිය දින රටක්. හැබැයි පහු කාලීන අපි දැන් ඉතිහාසයත් එක්ක කල්පනා කරලා බලනකොට සමහර තැන්වලදී මේ සාමය බිඳවැටෙන තැන් කිහිපයක්ම සංදිස්සනගත වෙලා තියෙනවා. දැන් ඔබතුමන් වගේම දැන් මමත් කල්පනා කරලා බලනකොට ඉතිහාසයත් එක්ක කල්පනා කරලා බලනකොට ඔය වගේ සිදුවීම් කිහිපයක් අපි දැන් මේ මාතෘකාව කියපු ගමන්ම ක්ෂණයකින් මතක් වෙනවා. මම කැමතියි ඔබේ පක්ෂය ඇතුලේ මෙන්න මේ ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න ක්‍රියාමාර්ග ගන්න ඒ වගේම මේ එකතුව වෙනුවෙනුත් බොහෝ දේවල් සංවිධානය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. මේක ටිකක් මම කියනවට වැඩිය ඔබ ඒක පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. මොකක්ද ඒ කතාව? ඒකට මූලික කාරණාව පදනම් වුණේ අපි ලංකා සමාජයේ නිදහස ලැබිච්ච දවසේ ඉඳලා අපිව බෙදුවා. අපි හිටපු දේශපාලකයන් ඒගොල්ලන්ගේ වාසිය තකා ඒගොල්ලන් අපේ ජාති නාගම් අතර බෙදීමක් ඇති කළා. ඒකින් තමයි ඒගොල්ලන්ගේ වෝට් එක ඒගොල්ලන් ලබා ගත්තේ. නමුත් අද ඒ தත්ත්වේ නැති වෙලා තියෙනවා. හැබැයි මම මේක අපි මේක ප්ලෑන් කරේ අවුරුදු 6කට කලින්. අපේ පක්ෂයේ මේ වගේ සුසංයෝගයක් ඇති වෙන්න ඕනේ කියන එක ඒක අපි මූලික කලින්ම දැනගෙන හිටියා. ඒක වුණා අවුරුදු 2-3කට කලින් ඕගොල්ලන් හොඳට හොඳාකාරම දන්නව මොනවද වුණේ කියලා. මම ඒ පිළිබඳව විස්තරාත්මක කරන්න කැමති නැහැ. නමුත් මේ අවස්ථාවේදී ඒක ඉලිප්පිලා එනවා ඔටෝමැටිකලි. මොකද මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අපි අවුරුදු 5කට කලින් ඒක දැක්කා. ඒ දැක්කකින් තමයි අපි අද මේ ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ. ඒකට තමයි අපේ පක්ෂයේ සම සභාපතිවරු 3 දෙනෙක් ඉන්නවා, සිංහල, මුස්ලිම්, දෙමළ. ඒකට තමයි හොඳම සොලූෂන් බේස් එකක් අපි දීලා තියෙන්නේ. අපි දේශපාලනයට පැමිණෙනවත් එක්කම අපේ රාමුව හදලා තියෙන්නේ මේ සුසංගියෝගිය. දැන් ඔබ ගියත් මේ බෞද්ධ පාසලකට නේද? ඔව්, අම්බලංගොඩ ධර්මාශෝකයට. එතකොට කොහොමද ඒ පරිසරය ඇතුලේ හැදි වැටුණු කෙනෙක් විදිහට ඒක කිසි වෙනසක් මම නම් හිතන්නේ මට නම් දැනෙන්නේ නැහැ. ඔව්, අත වශයෙන්ම මම ඒකට හරිම පිං කර තියෙන්න ඕනේ. ඒ වගේ ගමක ඉපදිලා බලපිටිය කියන ග්‍රාමයේ ඉපදිලා අම්බලංගොඩ ඉස්කෝලෙට ගිහිල්ලා ඒ යාළුවොත් එක්ක ගත කරපු ජීවිතය ඉතාමත් සුන්දර කාලයක්. මට අදටත් මගේ යාළුවෝ ගොඩක් කතා කරන ඒගොල්ලන්ට හරි සතුටි. මම මේ තැනට මෙතනට ඇවිල්ලා මේ වගේ දේශපාලන කතිකාවකදී ලංකාවට අපිට මොනවද කරන්න පුළුවන් කියලා සමාජයට අපි ස්කෝලින් අපි ගත්තු පන්නරය ඒගොල්ලන් එක්ක හැදිලා වැඩිලා ඒගොල්ලන් එක්ක හිටපු කාලය තමයි මගේ අද ජීවිතය. ඇත්තටම මේ මගේ ලේනහරවල දුවන ලේ සහ සමානයි ඒ තියෙන මේ එක. මට දැන් කියනකොටත් මගේ ඇඟේ මේ වෙනවා ඉච්චර සතුටුයි ඒ වගේ ජීවිතයක් ගත කරපු එක. පින් කරලා තියෙනුනේ ලංකාව වගේ රටක ඒ වගේ බෞද්ධ ස්කෝලෙකට ගිහිල්ලා මේ වගේ තැනකට පැමිණීමට මට ලැබිච්ච සහයෝගය මම ඇත්තටම ණය ගැතියි. අනිවාර්යෙන් ජීවිතය ඇතුළේ අපි ලබන අත්දැකීම් අත්දැකීම් පසුතලයන් මේ හැම දෙයක්ම තමයි අපිව ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ කියන කාටයට හොඳම නිදසුණක් විදිහට ඔබතුමන් ඔය කියන කතාවත් එක්ක අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂ තියෙනවා, දේශපාලන කඳවුරු තියෙනවා. හැබැයි ඒ කඳවුරු කැඩිලා බිඳිලා විසිරීලා ගිය කාලයක අපි මේ වෙනකොට ඉන්නේ. අලුත් පක්ෂයන් නිර්මාණය වෙච්ච කාලයක අපි ඉන්නේ. ලංකාව වගේමත් ලෝකයත් අලුත් වෙනවා. ලෝක දේශපාලනයත් අලුත් වෙනවා. අලුත් වෙන ලෝක දේශපාලනය වගේම ලංකාවේ මේ අලුත් වෙලා තියෙන දේශපාලනය ගැන ඔබේ මතය මොකක්ද? අනිවාර්යයෙන්ම මිනිස්සු මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ පාට පක්ෂ ભેද ඒව නෙමෙයි ඉල්ලන්නේ. මිනිස්සු ඉල්ලන්නේ කවුද මේ සමාජයේ මොනවා හරි දෙයක් කර හැකි උගත් බුද්ධිමත් ඒ වගේම මොකක් හරි දෙයක් ඒ මිනිස්සුන්ට පේන විදියට කළ හැකි දෙයක්. ඒ කියන්නේ නිකම් පාරක් හරි එහෙම නැත්නම් මොනවා හරි බයිසිකලයක් දීලා නැත්නම් බැට් එකක් බෝල් එකක් දෙන දේශපාලන නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ සොලියුෂන් බේස් එකක්. ඒ කියන්නේ මේ ඒ ගමටම ඒ දිස්ත්‍රික්කයටම ඒගොල්ලන්ගේ තියෙන දැවෙන ප්‍රශ්නවලට යම් කිසි හේකින් අපිට ඒකට ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව දැන් සමාජයේ ඉස්සර ඒ දීපු පොරොන්දු මට අද මගේ කෝඩිනේටර් කෝල් කරනවා මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා, මේ වගේ මේ කට්ටියට එන්න දෙන්නේ නැහැ, මම නම්ගම් කියන්න කැමති නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා අපේ කට්ටියට කියනවා ඕගොල්ලන් මේ දේශපාලන කාර්යයෙන් අයින් වෙන්න, ඕගොල්ලන් මෙතනට එන්න එපා. ඒගොල්ලන් කියනවා නැහැ, ඕගොල්ලන් ඇවිල්ලා අපට බොරු පොරොන්දු දුන්නා. අපට ඇති ඕගොල්ලන්ගේ බොරු පොරොන්දු, අපට ඕනේ අලුත් සමාජයකින් බිහි වෙච්ච අලුත් කෙනෙක් තමයි කියලා. මට ඒ වෙලාවේ හරිම සතුටුයි. මොකද අපි මේ ෆ්‍රේම්වර්ක් එක හදාගෙන මේ අලුත් සුසංයෝගයෙන් මේ යන්නේ
ඒ ගමනට ඒගොල්ලන් අපිට වෙල්කමින් එකක් දෙනවා ඔටෝමැටිකලි අපි පටන් අරගෙන දැන් මේ ඡන්දේ පටන් අරගෙන දැන් ඉතා සුළු කාලයක් වගේ ඒ කාලෙට අපිට ලැබෙන ප්‍රතිචාර අදටත් දැන් මට කියනවා මගේ තව කෝඩිනේටර් කෙනෙක් එක පළාතකින් එල්පීටී බෙන්තර පැත්තේ කෙනෙක් අඳ ගන්න අයියවා කවදද එන්නේ ආයේ එල්පීටීට ඒගොල්ලන්ට ආව හම්බෙන්න ඕනේ කතා කරන්න ඕනේ මං කො මම මේ තියෙන බිසි ෂෙඩියුල් එකත් එක්ක මං කොහොම හරි එනවා එකලස් වෙනතට කලින් මම පැයකට හරි ඕගලන් ඇවිල්ලා හම්බෙලා යනවායි කියලා. ඒකෙන් ලැබෙන සතුට මට කියානිම කරගන්න බෑ. ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ජනතාවගේ බලාපොරොත්තු අරමුණු වෙනුවෙන් 225 ඇතුළේ ඉඳගත්තට පස්සේ එයාට ප්‍රතිපත්ති තීන්දුව දෙන්න අමතක වුණා. හුඟක් වෙලාවට. හැබැයි එහෙම අමතක නොවි තමන්ගේ ප්‍රතිපත්තිය තීන්දුව తీරන මත හිටපු මිනිස්සුන්ට තවදට දේශපාලන ඉතුරු නැඳලා ඉන්න පුළුවන්. ඒ නිසා මම කැමති පක්ෂයක් විදිහට ඔබ දකින විදිහට ජනතාවට දෙන්න බැරි පොරොන්දු දීලා වැඩකුත් නැහැ. කරන්න බැරි දේවල් දීලා වැඩකුත් නැහැ. ඒ නිසා පක්ෂයක් විදිහට දෙන්න තියෙන පොරොන්දුව මොකද්ද? මොන වගේ ප්‍රතිපත්තියක දෙන්නේ? 225 ඇතුළට ගියාට පස්සෙත් ඔය පොරොන්දු ඒ විදිහටම තියෙවි කියලා විශ්වාසයක් තියෙනවද? අනිවාර්යයෙන්ම. සහතිකවම. අපි කියන්න කැමති मगे पौदलिक दाने मे अवस्थावे डिजाइन करगे अनवा वोकेशनल ट्रेनिंग सेंटर एक गाले अभी अनिवार्य अभी प्रत्यकिंती देशपालने अभी दिनुम हो पेरदुम एक विनम कथावा मगे गाले समाजेट मंकल युतु के हितागिन ये कर्तव्य मंग अनिवार्य में करल देना मुकद ए लेवल कराट पास एक लमा इंट अन्न अपे गवर्नमेंट की नाइट आई थी ना नमूत एक हरियर प्रोग्राम्स प्लान कराने अभी दें अपे रटट वितरण में लोकट मोचित देवाल कराने पुलवा गोडा देवाल तीन अपे दें इंजीनियर के निक विन अम्म तात हेमोम की इंजीनियर के निक विन डॉक्टर के निक विन अकाउंटेंट के निक विन लॉयर के निक विन है मैथ्स कॉमर्स बायो आर्ट्स एक दे वितर अपे रटट ये गैलपीन वड़ा विदेश रटी रटवल आवश्यकता विधिहट मे रटे तीन अद्यापन क्रमे अनिवार्य वेनस्कल मगे तव दे अक्तम अपट तीन अभी अनिवार्य पार्लिमेंट गील मुलिम हट नगन अवृद्ध दिखा मार इंदा अवृद्ध पहावेन प्री ग्रेट लम इंट मे एड्युकेशन फ्री कर लें ग्रेड वन के खानंगर मे तुम करपू दे लंकावे फ्री एड्युकेशन एक दुलाहवेन कंतीनो दुलाह यूनिवर्सिटी एकतरा प्रमाण अन्न पुलवा मे एकतरा प्रमाण हेलन प्रमाण सोल्यूशन देना इतपे ग्रेड वन एन कली मे पड़ी कुड़ा दर अंट दिमापियो हर सफर करना रन බාණ්ඩ උගස් කරමින් හරි දමයින්ට උගන්වන්න ඒගොල්ලන් පෙළඹිලා ඉන්න කාලයක් මට ඊයේ එක එක්තරා මේ අම්ම කෙනෙක් කිව්වා ඒගොල්ලන් කන්නේ වේලයි ඒගොල්ලන් කන්නට විදිහක් නැහැ ඒගොල්ලන්ගේ ළමයව කුඩා ළමයට ඉස්කෝලේ යවන්න බෑ ඇයි මේ කොවිඩ් එකෙන් පස්සේ ඇති වෙලා තියෙන ආර්ථික දරිද්‍රතාවය නිසා ඒගොල්ලන් හරියට මානසිකව පීඩා විඳිනවා ඒගොල්ලන්ගේ ළමයින්ට උගන්න බෑ උගන්වන්න බැරි ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා ඒවම ඊළඟ එක තමයි අපි ඕ ලෙවල් ඒ ලෙවල් කරන ළමයින්ගේ මානසික ආතතිය හරිම වැඩි ඒගොල්ලන්ට මොකද්ද කරන්න ඕනේ කියන කැරියර් ගයිඩන්ස් එකක් නැහැ අපි ඒ කැරියර් ගයිඩන්ස් එකට එක ෆ්‍රී ඔෆ් චාර්ජ් මහලොකු සල්ලියක් කියන්නේ නැහැ මගේ යාළුවෝ ඉන්නවා ගොඩක් මේ සම්බන්ධව මේ ආකාරව දේවල් ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යනවා මම ඒගොල්ලන්ව සම්බන්ධ කරමි මේ අවස්ථාවේදී සමහර ස්කෝල්වල මම මේ දේවල් කරගෙන යනවා මම ඒක මෙන්ෂන් කරන්න කැමති නැත්තේ නම් මොකද ඒක මම දේශපාලනීය කරන්න කැමති නැති නිසා නමුත් ඒක සමාජ සත්කාර සේවාවක් වශයෙන් තමයි මම ඒක කරගෙන යන්නේ ඒ වගේ ක්‍රියාවන් කරගෙන යනවා දිගින් දිගටම ඒකෙන් මට දේශපාලනය අවශ්‍ය නැහැ ඒ කාර්යයන් කරගෙන යන්නට හොඳයි එනි සමේ හැම කෙනෙකුටම හැම පාලකයෙකුටම ඔය කියන කතාව හිතන්න පුළුවන්කමක් තියනවා නම් බලයේ ඉල්ලලා දේශපාලන චරිතයක් විය යුතුයි තමන් මේක ඇතුළට යන්න ඕනේ කියලා අරගල කරනවට වැඩිය තමන්ට නිහඬ සේවයක් කරන්න පුළුවන්කම තියෙන නායකයන් ඕන අතරම ඉන්නවා ඉතිහාසෙත් අපිට ඒ වගේ අය හම්බ වෙලා තියෙනවා මුණ ගැහිලා තියෙනවා එනිසා ඔබට බලාපොරොත්තුවක් තියෙනවා ඔබට ශක්තියක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නෙම ජනතාව විසින් ජනතාවගේ පාලකයා පත් කර ගැනීම එහෙනම් යතුරු ඔබ ළඟ තියෙන්නේ හරි විතර මේ යතුරු පාවිච්චි කරන දෙක ඔබට කරන්න පුළුවන්කමක් තියෙනවා අපි අවසන් වශයෙන් ජනතාවට මොනවාද කියන්න තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට ඔබේ ලකුණ පක්ෂය අංකය මතක් කරමු එක්සත් ජාතික සන්ධානය ලකුණ තරාදිය මගේ නොම්බර 1 ඔබ හිතනවනම් මම සුදුසුයි කියලා පාර්ලිමේන්තුවේ හිටිය යුතුයි කියලා ඔබ හිතනවනම් මට ඡන්දය දෙන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා හොඳයි අංක 1ටම යවන්න පුළුවන් එහෙනම් හොඳයි
225 අංක එකෙන්ම ඔබට යවන්න පුළුවන්කම තියෙනවා මෙතුමන්ව එක්සත් ජාතික සන්ධානයෙන් මෙවර තරගව දෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයක්ම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මොහොමඩ් ශාම්රින් මහත්මයා නැවත දවසක් මුන්නක හැම 225 අතරට ගියාට පස්සේ අපි ආයෙමත් කතා කරමු බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ජය පතනවා ආයුබෝවන් හොඳයි අපි 225 රොබින් සමගන්න සූදානම් වෙන්නේ රෙදිලා ඉන්න අපිට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.